එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපි අහන්න කැමති මේකට විසඳුම මොකද්ද? එතකොට මුළු රටම කිව්වහම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න කියලා එතුමා කියනවා දැන් නෑ මං ගෙදර යන්නේ නෑ මම අසාර්ථක නායකයෙක් හැටියට ගෙදර යන්න විදිය නැහැ එතුමා අසාර්ථක නායකයෙක් හැටියට ගෙදර යන්නේ නැහැ කියන දැනටම අසාර්ථකත්වයේ මුළු රටටම පෙන්වලා තියෙන ඇති වෙන්න අනේ මීට වඩා නම් අසාර්ථකත්වයේ පෙන්වන්න එපා වෙන මොනවත් පෙන්වන්න එපා මොකද මේ මේ වෙනකොට මේ රටේ සියලුම අර්බුද වලට එතුමා වග කියන්න ඕන ඒක මේ ඒක වෙන කවුරුත් හින්දා වෙච්ච දෙයක් නෙමෙයි කැබිනට් ගත්ත සෑම තීන්දුව කැබිනට් එකෙන් ගත්ත සෑම තීන්දුවකම ප්‍රධානී හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අපිට මතකයි කෘෂිකර්මාන්තයට වෙච්ච වෙන වෙච්ච ඒ හානිය අපි මීට අවුරුදු දෙකහමාරකට කලින් අපි කිව්වේ හැබැයි බලහත්කාරේ මට ඕනනම් හමුදාව දාලා ගොවි මේ ගොවින්ගේ වැඩේ කරන්න පුළුවන් කිව්වා මෙන්න මේ වගේ කතා කිව්වේ ඒකේ හින්දා අපිට මතකයි එතුමා කිව්ව කතා ඒකින්ද මේ 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 රටේ යම් ස්ථාවරත්වයක් යම් විශ්වාසයක් ගොඩනෙන්න නම් අපිට අවශ්‍යයි එතුමාට යම් කාල සීමාවක් තුලදී මේ ජනාධිපති ධූර්‍ය ජනාධිපති ක්‍රමය මේ පිළිබඳව ස්ථීර එකඟතාවයක් ඒ වගේම පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තියෙන අග්‍රාමාත්‍යවරයෙක් ඒ වගේම කැබිනට් මණ්ඩලයක් තිබිය යුතුයි එහෙම වුණොතින් තමයි මේ රටේ ආයෝජකයන් ගැන විශ්වාසයක් වෙන්නේ ආයෝජක මේ රටකට ආයෝජනය කරන්න යම් පිරිසක් හිතන්නේවත් එතකොටයි මේ රටට සහයෝගය ලබා දෙන්න රටවල් ආයත ජාත්‍යන්තර ආයතන මේ රට කෙරෙහි ධනාත්මකව බලන්නේ එතකොටයි එහෙම නැත්නම් අද මේ වෙන විදිහට නම් මේ ප්‍රශ්න ටික තවත් දිග්ගැස්සෙන එකම මමණයි වෙන්නේ අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනකොට තිබ්බේ එක පොලිම දැන් පොලි 3-4 වෙලා තියෙනවා. ඒක මේ මේ ප්‍රශ්නේ මේ දිනෙන් දින වැඩි වෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිකම ගත්තට ඒක දුන්නෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමානේ. වෙන කවු මේ සමානක් වෙන්නේ නැහැ. ඒක දුන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමානේ. ඒක මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන්නේ නැහැ කියන එක ඒක කලින්ම හිතහගෙන තිබ්බේ. ධර්ම මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන්න අවශ්‍යතාවයක් තිබ්බනම් ඉතා පැහැදිලිවම ඒක ගන්න තිබ්බා. ඒතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ගැනීමේ ප්‍රමාදයක් වුණා කියලා මිත්‍යාවක් කියන්න හදනවා. ඒතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා කොන්දේසි විරහිතව ගත්තේ නැහැ. අපි හැමෝම කිව්වේ කොන්දේසි සහිතව ගන්න ඕනේ කොන්දේසි කියන්නේ ප්‍රධානම කොන්දේසි තමයි මුළු රටම කියන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ මේ ඒ ජනාධිපති ධූරයේ තියෙන ඒ අයින්වීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අයින් කරන්න යම් කාල සීමාවක ඒකතාවයක් තියෙනවා හැබැයි එහෙම ඒකතාවයක් නැතුව මේ අපිට ලබා ගන්න කිසිසේත්ම විදියක් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා තව දවසක් දෙකක් වැඩිම වුණොතින් ගියා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒවට එකග වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි ඊට කලින් අර මැරෙන්න යන මිනිහට ඔක්සිජන් ටිකක් ලබා දුන්නා. ඔක්සිජන් ටිකක් ලබා දීලා දැන් යලි ආපහු ඇඳෙන් බහැලා දැන් එළියට බහැලා දැන් ආයි අර ICU එකේ ඉඳන් දැන් ස්පිරිතාලෙන් එළියට එන්න තත්වයකටපත් වෙලා තියෙනවා. ඒකින්ද මේ වෙලාවේදී අපි යලි මතක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි මේ රටේ ප්‍රශ්න වලට මුල. මේ 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 රටේ මේ වගේ තත්වයකටපත් කිරීමේ ප්‍රධාන වග උත්තර කරුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. එහෙනම් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න නම් එතුමා ඉතා පැහැදිලිව එකගතාවයකට එන්න ඕනේ. එතුමා නික්ම යෑමේ කාලවකවානුව. එතුමා නික්ම යෑමේ කාලවකවානුවත් එක්ක අපිට අවශ්‍ය වෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක්. සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුව. මේ කෙනෙක් දෙන්නක් මේ අරගෙන ඇමතිකමක් දුන්නාම ඒක සර්වපාක්ෂික වෙන්නේ නැහැ. ඒකින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන තියෙනවා. අපෙන් උත් එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන තියෙනවා. ඒක සර්වපාක්ෂික නෙමෙයි. එනවා අපි පක්ෂ හැටියට එකතු වෙලා අපි මේ කටයුත්ත කරන්න අවශ්‍යයි. මේ කටයුත්ත කරන්න ඒ සර්වපාක්ෂික ආණ්ඩුවත් සහ අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නික්ම යාමේ එකඟතාවය එක්ක අපිට
මේ රටට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. එතකොට අන්න පාස්පෝර්ට් පොලිම ටිකෙන් ටික අඩු වේවි. එතකොට අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය ජාත්‍යන්තර වශයෙන් තියෙන විශ්වාසය වැඩි වේවි. එතකොට අපිට ඒ රටවල් වලින් උදව් ලැබෙන එක අපිට වැඩියෙන් ලැබේවි. වෙන වෙන ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන අපිට විශාල සහයෝගයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ තුලින්ම තමයි දැන් අපිට පිට රටවල් වල වැඩ කරන ජනතාව තවමත් අපේ බැංකු වලට ඩොලර් ලබා දීම ඉතා අඩුවෙන් කෙරෙන. ඒක වැඩි වෙනවා මේ වගේ විශ්වාසයක් ගොඩ නැගුණොත්. ඉතින් මේ විශ්වාසය ගොඩ ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් සාකච්ඡාව අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙල අත්‍යවශ්‍යයි. ඒකින්ද අපිට නෑ පාස්පෝර්ට් දෙකක්. අපිට නෑ ඩුවල් සිටිසන්ෂිප්. අපිට නෑ ද්විත්ව පුරවැසිභාවය. මේ රට අත්හැරලා දාලා යන්න පුළුවන් අය ඇති. ඒ පුළුවන් අය ඇති. නමුත් අපිට යන්න තැනක් නෑ. අපේ දරුවන්ට යන්න තැනක් නෑ. ඒකින්ද අපිට අවශ්‍යයි මේ රට ගොඩනගන්න. අපි මේ රටේ ජනතාවගේ තරුණ තරුණියගෙන් ඉල්ලීමක් කරන ඔව් අවිශ්වාසයක් තිබ්බත් අපි ඔක්කොම එකතු වෙලා ගර්මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් අපි ඔක්කොම එකතු වෙලා මේ රට කොහොම හරි හදාගමු. මොකද අපිට වෙන රටවල් වලට යන්නේ විදියක් නැහැ. අපි ඉපදුනෙත් මේ රටේ. අපිට මැරෙන්න තියෙන්නේත් මේ රට. වෙන රටක් අපිට නැහැ. ඒකින්ද අපි හැමෝම එකතු වෙලා අපි සියලුම දෙනා එකතු වෙලා මේ රට ගොඩ නගන්න අපි කැපවෙමු කියා ඉල්ලා සිටමින් මම නියඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.